නව පුනරුදයට ඇති කැමැත්ත ඒ අපි දැන් හැමතැනීම දකින. ඉස්රව ගෙනේ දැන් තරුණ පිරිස ගොඩක් මතවාදීව මධ්‍යස්ත. දේශපාලනික වසයෙන් ඇටුවම් බැහැලනෑ. ඒගොලො පොඩ්ඩක් හිතන්න පටන් අරගෙන තියෙන. තැන් අපි ඉංග්‍රීසියෙන් නිදහස්සල අවුරුදු 70ක් ගෙවිලේවරයි ඒ 70 ඇතුළත අපට වෙච්ච අබැද්දිය ඇත්තටම සුද්දෝ අපිව දාලා ගියා. ඒක තමයි ඇත්ත කතාව. අපෙන් නිදහස් වුණා. අපි නිදහස් වුණේ නෑ. අපෙන් නිදහස් වෙලා ගියා, මේ කරදරේ නිදහස් වෙලා ගියා. ඒ දවස් ඉඳලා අපි විශාල ආර්ථික සමාජීය සංස්කෘතික කඩාවැටීමකට අපි ලක් වුණා. ඒක අඬ අඬ හරි පිළිගන්න වෙන ඇත්ත. ඒක තමයි ඇත්ත. සමාජයට බණීම එක කිව්වා වුණාට ඒක ඇත්ත. අදුතරම අපිට බැරි වුණා අපි ඒ වෙනකොට තිබිච්ච ආර්ථික සංවර්ධන ඒක පුද්ගල ආදායමට තව ලං වෙන. අපට අපි අසරණ වුණා. සුද්දෝ ගියාට පස්සේ අපි අසරණ වුණා. අපි හිටියේ ජපානයේ පිටිපස්සේ. සුද්දෝ යන්න හදනවා. අද අපි ආසියාවේ සියලු රටවල් වල පස්සට ඇවිල්ලා. ඒ අපි අත්කරගත්ත සංවර්ධනය. අපට නායකයෙක් නැහැ. අපේ ඉන්න නායකයෝ එක්ක ලිංගින් ඉන්න යනවා. එක්ක මොකක් හරි කන්නඩියක් විවෘත කරනවා. එක්ක පාන. බොරුවට පේන කුඹුරක්කට කොටන රටක ජාතියකට නායකත්වයක් නැතිවෙනවා. ඒ නායකත්වේ නැතුණාම මොකද නිකන් මීහරක් කැලක් වගේ. ඇත්තටම මම දන්න දේ ලංකාවේ මිනිස්සු වැඩ කරන අන්තරම ඉන්නේ. ඒ වැඩ කරන මිනිස්සු සංවිධානයක මිනිස්සු. ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා වැවුණත් නැති ආයතනයක ඉන්නකොට ඒ ආයතන ප්‍රධානියගේ ඩියුටි එක. ඒක හරියට කරන්නේ කොට ඇතන බබලා. ඉතින් මේ රටත් ආයතනය අපේ හඳුන අර පේන කාරණාව තමයි දැන් ගැලරියෙන් විසිල් එක වදින වැඩ තමයි ගොඩක් අය කරන්න ආසයි. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැලරිය තේරුම් ගන්න තාක් ගැලරිය විසිල් ගහන තාක් ගැලරිය ගොනාට හඳනවා පාලක විසිල්. ගැලරිය දැන් විසිල් ගහන එක නවත්තන්න වෙලාව ඇවිල්ලා. ආකල්පමය වෙනසක් ඇති වෙනවා. පිරිසුදුකම පිළිවෙල ඉතින් දැන් අපි ඒවා හදාගන්න කාලය ඇවිල්ලා. ඔබ වහන්සේ පක්ෂ දේශපාලන සමග කිසිම සම්බන්ධතාවක් නැහැ. අපේ පක්ෂ දේශපාලනය කිසිම සම්බන්ධයක් නැහැ. අපි හොඳ දැක්කොත් හොඳයි කියනවා, නරක දැක්කොත් නරකයි. ලංකාවට මුංගට යන්නේ කොහෙන්ද? ඕස්ට්‍රේලියාව. ලංකාවට පරිප්පු ගේන්නේ ඕස්ට්‍රේලියාව. ඒතර අපි හිතන්නේ ඕස්ට්‍රේලියාවේ මුංගට එන්නේ නැහැ. එන්නට ඇත්තටම ඕස්ට්‍රේලියාව. ඉතියි බැරි අපිට අවශ්‍ය දේවල් අපිට හදාගන්න. අපට මොටිවේෂන් එකක් පෙළඹවීමක්. මේ පෙළඹවීමක් නැහැ. ඒ වගේම සුභවාදී අදහස් අපේ ආධ්‍යාත්මයේ ජනිත වෙන්න අවස්ථාවක් ආවා. බෑ නෑ කියලා පටන් ගත්තම සමාජ තීරණ ගන්න අය දේශපාලනික තීන්දුව ගන්න අයට බලපෑම් කිරීම සඳහා කිසිම කණ්ඩායමක් නෑ. අන්න ඒක ලොකු අවුල. දැන් මේ අපි හදන්නේ ඒක. රටේ පොදු මහජනතාව එකතු වෙලා ඒගොල්ලෝ යම් මත අදහස් ඉදිරිපත් කරන මෙන්න මේවා 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 සිද්ධ වෙනවා. සිටින සියලු කණ්ඩායම දේශපාලන. ඔව් දේශපාලන දෙපැත්තේ එක පැත්තකට බෙදා ගන්න. එහෙම නැතුව රටක් උත්පිලිගත හැකි, රටේ මිනිසුන්ටත් ගරු කළ හැකි එහෙම කණ්ඩායමක් එක්ව මේ රට යන මඟ හදන්නට වෙහෙසන බවක් පෙනෙනවා අඩුයි. දේශපාලනඥයන්ගේ පස්සෙන් යන්නේ නැතුව මගේ දරුවා මට ආස ඉස්කෝලේට හෙට දාන්න පුළුවන් නම් මම දානවා අනිවාර්යෙන්. දාන්න බෑ අනිවාර්යෙන්. පස්සෙන් ගිහිල්ලා බොරු කියලා උපැන්න හදලා ඒ දේවල් නොකර පෞද්ගලික පාසල දැම්මහම අපි දැක්තු අර හිටපු අධ්‍යාපන අමාත්‍යතුමාත් අර පෞද්ගලික පාසල දරුවේ උසස් පෙළ හොඳින් පාස් වීම සම්බන්ධිනුත් මතවාද මතු කළා. ඉතින් මේ විවෘත භාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්. අපි හැම කොහෙලක මිනිස්සු බෙදන්න අරකයි. මිනිස්සුන්ගේ දක්ෂතාවය විවිධ වුණාට ඒ විවිධ තැන්වලින්ක මතුවෙන්න පුළුවන්. ඒක මේ ආණ්ඩු ඉස්කෝලකින් එන්න ඕනේ කියලා එකක් එහෙම අපි පිළිගන්නේ නැහැ. ඒකේ නිවැරදි භාවය විතරයි අපිට අවශ්‍ය. පැහැදිලිනේ. එහෙම නැත්තම් අපි මේ රට කවදාකවත් දියුණු කරන්න බෑ. මහා ගෝත්‍රික පටු අදහස් වල මිනිස්සු හිරවිල ජීවත් වෙනවා. ඒ පටු අදහස් දැන් අපෙන් දුරස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ දන්න මේ ජනතාව මෝඩයි කියලා. ඒගොල්ලෝ කරන්නේ හැමදාම මේ මෝඩ මිනිස්සු ගොනාට අන්දාන ජීවත් වෙන ක්‍රමයක් හදාගෙන තියෙනවා. දැන් මං කියන්නේ තරුණ පිරිස මේව අපි තේරුම් අරගන්න ඕන. මුන් අපිව ගොනාට අන්දා. මේගොල්ලෝ මේ ඒ සීමාවෙන් අයින් කළා දාන්න. දැන් අද එක පක්ෂෙක ඉන්නෝ පහුවෙන්දා ඊළඟ පක්ෂෙට යනවා. ආයි තුන්වෙන්දා පක්ෂ දෙකේ අතර මැදට. මේ වගේ මහා ඒ වගේ මිනිස්සුන් දෙරේවත් අපේ හද සමාජ විරෝධයක් නැහැ. සමාජ විරෝධය අපි සමාජ විරෝධය හදන්න ඕන. දැන් අපි ලෝකෙ ඔයා හිතන්නේ අපි මේ පිටරටවල ගියම ගණන් ගන්න රටක් කියලා. නැත්නම් පහකට ගණන් ගන්න. පාස්පෝර්ට් එක දිහා බලන්නේ තනියෙන් වපරද? එච්චරටම කන්ඩෙම් වෙච්ච ජාතිය. ඒ ජාතිය කන්ඩෙම් අපි කරගෙන.
එතන තමයි හර පොඩි කාරණාවක් තමයි මේ අපේ දේශපාලනක ඇනුලෙන් මේ ලෝකෙ නුතුම් රට මුළු ලෝකෙ හැමුවෙම ලෝකෙම දන නමන රට කියලා ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් රහිත ජනතාවව මුලා කරනවා. මුලා කරන මිනිස්සු හිතන්නේ මේක තමයි සුරපුරය කියලා. මොන පිසු කතාද ඒව දැකලා නැති මෝඩයන්ට හොඳයි. මේ ලෝකෙ කොච්චර දියුණුද? ඒ ලෝකෙ අපි මේකේ ඇත්ත දැන් කතා කරන්න ඕන. මේ මිනිස්සු රවට්ටන්න අරකයි තව දුරට. මේ රැවැට්ටීමෙන් වෙන්නේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා. අපි ලෝකෙ ගොඩක් දැන් බලන්න ලෝකේ අන්ත දූෂිතම රටවල් හතරෙන් එකක්. අන්ත දූෂිතම රටවල් හතරෙන් එකක්. වැඩියනේ මේ කුඩු තියනවා සීනි වලට පිටි වලට වැඩි. ඉතින් මේ ඊළඟට දේශපාලඥ කියන්නේ නරකම පගා ගන්න නරකම දේශපාලඥ වෙන රටක්. අධ්‍යාපන සුදුසුකමක් කිසිම සුදුසුකමක් මොකක්ද? එකම සුදුසුකම ගහ ගන්න පුළුවන් විතරයි. එච්චරයි සුදුසුකම. ඉතින් ඒ වගේ ඒක තමයි ඇත්ත කතාව. මේ අපි ඇත්ත කතාව දැන් දැනගෙන මේක අපි වෙනස් කරන්නේ. මම කියන්නේ හොඳම දේ තමයි තමන්ගේ ප්‍රදේශයේ ඉන්න උගත් තරුණ පිරිස පාර්ලිමේන්තුවට යන්න. අපි එහෙම හරි කරලා බලමු. දැන් අපිට වෙන කරන්න කිසිම ඔප්ෂන් එකක් විකල්පයක් නෑ. එච්චරක අපි පිරිහිලා තියෙනවා.